මෙතින්නේ බිම්බෝම්බයක්. ඉතින් මේ බිම්බෝම්බය උඩින් කවුරු හරි ප්‍රෙස් කරොත් එහෙමත් නැත්නම් වාහනයකට අහු වුණොත් තමයි මේක පුපුරන්නේ. ඉතින් මේක පුපුරවුවහම ගොඩක් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතනින් පුද්ගලයෙක් ගියොත් වාහනයක් ගියොත් ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් LTT ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව සෑහෙන්න මේ බිම්බෝම්බ පාවිච්චි කරලා තිනවා. මේ බිම්බෝම්බ ගැන අහලා තිබුණට ඔයගොල්ලෝ මේ බිම්බෝම්බයක් ඇතුලේ සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳව නම් දන්නේ නැතුව ඇති. ඉතින් අද අපි වීඩියෝ එකෙන් බිම්බෝම්බයක් කොහොමද පුපුරන්නේ, මේක ඇතුලේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලොත් එක අදහස් බෙදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. මේ බිම්බෝම්බ එක එක සයිස් ඒවා තියෙනවා. හැබැයි ඉතින් මේවා ගොඩක් විශාල ඒවා නම් නෙවෙයි. ඒ වගේම මේකේ උඩ බටන් එකක් තියෙනවා. මේ බටන් එක මොන යම් හෝ ආකාරයකින් ප්‍රෙස් වුණොත් තමයි බෝම්බේ පුපුරලා යන්නේ. ඒ කියන්නේ මේක යුද බිමක තියෙනවා නම් සෙබළෙක්ගේ කකුලකට අහු වුණොත්, ඒ වගේම ටැංකියක වගේ යුද වාහනයකට අහු වුණොත් මේක පුපුරලා යනවා. බිම්බෝම්බ වල ඉතිහාසය ගත්තොත් එහෙම ඇමරිකානු විප්ලවයේ දක්වාම මේක ඈත අතීතයටම යනවා. ඉතින් ඊට පස්සේ මේක භාවිතයේ ප්‍රචලිත වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ. මේ දෙවන ලෝක යුද්ධෙන් සමයෙන් පස්සෙත් වියට්නාම්, කොරියා, ගල්ෆ් අර්බුදයේදී මේ බිම්බෝම්බ භාවිතයේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ මේ බිම්බෝම්බ ලෝකයේ රටවල් පුරාම ව්‍යාප්ත වෙලා යනවා. දැන් අපි බිම්බෝම්බ එක ඇතුළත බලමු. මේ බිම්බෝම්බයක් ඇතුලේ උඩ තියෙන බටන් එකට කියන්නේ ප්‍රෙෂර් ප්ලේට් කියලා. ඉතින් මේ බටන් එක ප්‍රෙස් කරපුවාම තමයි මේ බිම්බෝම්බේ පුපුරලා යන්නේ. මේකේ සම්පූර්ණ ඇතුළන සැකිල්ල පේන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ සංයුතියකින් තමයි මේක සෑදිලා තින්නේ. ඉතින් මේකේ මධ්‍යයන්යට වෙන්න දඟරයක් එක ඊතල කොපුවක් තියෙනවා. ඉතින් උඩ බටන් එක ප්‍රෙස් වෙනකොට මේ ඊතල කොපුව ගිහිල්ලා යට තියෙන ඩෙටනේටර් එකේ වදිනවා. ඉතින් මේකේ වැදීමත් සමග දෙපැත්තට විද්‍යුත් ආරෝපණයක් සිද්ධ වෙලා දෙපැත්තේ තියෙන පුපුරන ද්‍රව්‍යයේ එක්වරම පුපුරලා යනවා. ඉතින් මේක තමයි බිම්බෝම්බයක් ඇතුලේදී සිදුවෙන ක්‍රියාකාරීත්වය. ඉතින් මේ දෙපැත්තේ තියෙන එක්ස්ප්ලොසිව් චාර්ජර්ස් දෙකක්. ඒ වගේම තමයි මේකේ මේ මැද රතු පාට තිබෙන කෑල්ල තමයි ඩෙටනේටර් එක. මේ ඩෙටනේටර් එකට උඩින් දෙන ප්‍රෙස් එකත් එක්ක මේ එක්ස්ප්ලොසිව් චාර්ජර්ස් දෙකේ තියෙන විද්‍යුත් බලය ආරෝපණය කරගෙන තමයි මේකේ තියෙන පුපුරන ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විද්‍යුත් ආරෝපණය සමග මිලි තප්පර කීපයක් ඇතුළතදී මේ පුපුරන ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙලා මේක පුපුරලා යනවා. මේ කොළපාටට මේකේ පේන්නේ මේකේ කේසින් එක. මේ බෝම්බ එක ඇතුළත මේ පේන තියෙන දඟරේ සාදන්නේ ඉක්මනින් විද්‍යුත් ආරෝපණය වෙන ලෝහයක් සමගින්. ඉතින් මේ විදිහට ලෝහයක් සමගින් සාදන එකේ වටේට මේ කේසින් එක හදන්නේ සාමාන්‍ය වානේ වලින්. මේකේ නිෂ්පාදන බොඩි එක රට රටවල් වලට අනුව යම් යම් වෙනස්කම් තියෙනවා. මේ බිම්බෝම්බ එකට තමන්ගේ කකුල තියුණොත් එහෙම ඒ බෝම්බේ පිපිරීමෙන් වැළකීමට තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ මේකෙන් බේරෙන්න ගොඩක් අපහසුයි. ශ්‍රී ලංකාවට විරුද්ධව LTT ත්‍රස්තවාදී සංවිධානයේ විසින් මේ විදිහට බිම්බෝම්බ ලක්ෂ ගණක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වල්ලාලා තිනවා. ඒ වගේම වර්තමානයේ වන විට තාක්ෂණයේ ඇති වෙලා තියෙන දියුණුවත් සමග හමුදා නිලධාරීන්ට බිම්බෝම්බ පිළිබඳ සංඥා නිකුත් කරන්න පුළුවන් සපත්තු වර්ගයක්ද හඳුන්වා දීලායි තියෙන්නේ. මේ බිම්බෝම්බ අයින් කරන්නත් විශේෂ යන්ත්‍රයක් තියෙනවා. අතීතයේ කොටි සංවිධානය පරාජය කිරීමත් සමග මේ යන්ත්‍ර කීපයක්ම ශ්‍රී ලංකාවටත් ගෙනාවා. ඉතින් බිම්බෝම පිළිබඳ ඔයගොල්ලෝ අහලා තිබුණත් ඒ බෝම්බයක් ඇතුලේ සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳ අද හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක පිළිබඳ ඔයගොල්ලොන්ගේ වටිනා අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක කාට හරි වැදගත් වේවි නම් ඒක අනිවාර්යයෙන්ම share කරන්න තමතක් කරන්න එපා. අපි තවත් දවසක තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.